වසර 74ක් තිස්සේ මේ රට පාලනය කරපු සියලුම ඒ පාලක ත්‍රාඩ හොර නඩය විටින් විට අකණ්ඩව මේ රටේ සාරය හොරකම් කළා සූරා කාලා අපිට අද දවසේ වෙද්දී රොඩ්ඩක්වත් ඉතුරු වෙච්ච නැති ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ දරුවන්ගේ අනාගතය මොන වගේ තැනකටපත් වෙයිද මේ බංකොලොත් රට ඇතුලේ කියන කාරණාව පිළිබඳ බරපතල සංකාවක් අපේ පපු ඇතුලේ අහන්න හට ගන්න පටන් ගන්න තියෙන පුරවැසියන් ලෙස තමන්ගේ ජීවිතවල සියලු දේවල් අහිමි කරද්දී තමන්ගේ ජීවිතවල අන්තිම බලාපොරොත්තුවත් අහිමි කරද්දී නිහඬව ඉන්න මිනිස්සු යටත්වැසියන් ප්‍රවේණි දාසයන් වහලුන් බවට පත් වෙලා තියෙන මේ රටේ සාතිශය බහුතරයක් වෙන මිනිස්සුන්ට අවදි වෙන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ පුරවැසියන් ලෙස දැනුවත් වෙලා පුරවැසියෙක් කියන්නේ කවුද තමන්ගේ අයිතින් මේ විදිහට පා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්න කරමින් මේ අර්බුදයන් වලට උත්තර හොයන එක මං හිතන්නේ දැන් පාලකයන්ට බාර දෙන්න බෑ ප්‍රශ්නයට උත්තර සොයා ගැනීම මේ රටේ පුරවැසියන්ගේ වගකීම බවට පත් වෙලා තියෙනවා අන්න ඒ වගකීම අඳුනාගත්ත හක්මන ප්‍රදේශයේ පුරවැසියන් ගෝඨාභය රාජපක්ෂ මේ රට හදයි කියලා අවංකවම විශ්වාස කරමින් ඒ දේශපාලන මැතිවරණ ක්‍රියාවලිය වල හිටපු ඡන්දේ දුන්නු සාතිශය බහුතරයක් අපේ සහෝදර සහෝදරියන් මෙතන ඉන්නවා. ඒ වගේ අනිත් සියලු ක්‍රියාකාරීත්වයන් තියෙන අපි හැමෝම අද හක්මන ප්‍රදේශයෙන් අපි ආවේ හක්මන පෞගිය ජනාධිපතිවරණ මහමැතිවරණවලදී වැඩිම ප්‍රතිශතයන් වලින් ඡන්දේ දීපු ප්‍රදේශ මේවා. හක්මන ප්‍රදේශයේ පුරවැසියන් මෙතෙන්ට අවිල කියනවා මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා ඉස්සෙල්ලම ඉල්ලන මේ රටේ මිනිසුන්ගෙන් ඇති දෙයියනේ දැන් පුරවැසියෝ විදියට අපේ පොඩි උන් වෙනුවෙන් පුරවැසියෝ විදියට අපි අවදි වෙමු අපි සංවිධානය වෙමු මොකා කොහොම බලයට ආවත් මොකා කොහොම මොන හොඳ මහත්ය ආවත් මේ රට වෙනස් කරන්න බෑ පුරවැසියෝ අවදි වෙන්නේ නැතුව පුරවැසියෝ එකමුතු වෙන්නේ නැතුව ඒ වෙනුවෙන් අද අපි හක්මනින් පටන් ගත්තා අපි ආරාධනා කරනවා හක්මන ප්‍රදේශයේ ඉන්න අනිත් සියලු දෙනාට මේ අරගලයේ අද දවසේ නවතින්නේ සතියෙන් සතියට හරි සති දෙකෙන් දෙකට හරි මේ අරගලයේ දිගටම හක්මන නගරය ඇතුලේ මේ නිහඬ විරෝධය මේ පන්දම් විරෝධය සිද්ධ වේවි ඒක ආදර්ශයට අරගෙන මේ රටේ අනිත් ගම් නියම් ගම් නගරවල ඉන්න සියලු පුරවැසියන්ගෙන් ඉල්ලනවා නැගිටින්න එකතු වෙන්න ඇති දැන් අපිට හති පොඩි උන් වෙනුවෙන් නැගිටිමු කියන අය ආරාධනාව සියලු දෙනාටම කරනවා ස්තුතියි හක්මන කියන්නේ ගෝඨාභය
රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් බොහොම කැපකිරීමෙන් අපි හැමෝම වැඩ කරපු පිරිසක් ඉන්නේ. හැබැයි දැන් අපි රට ආලෝකමත් කරන්න කියලා තමයි මේ හැමෝම අපි පත් කරේ. නමුත් දැන් රට අගාධයකට වැටලා තියෙනවා. මේ රට ඇත්තටම මෙහෙම වැටෙන්න හේතුව මට හිතෙන්නේ ඔබෙත් මේ රටේ ඉන්න මේ ජනතාවගේ නියඩියාව කියලා මට හිතෙන්නේ. මට හිතෙන්නේ අපි හැමෝම හැමතැනම කතා කරනවා අපි හැමෝම එකතු වෙමු කියලා. හැබැයි එකතු වෙමු කියලා කතා කරන්නේ පස්සට මොකක් හරි දඟලක් හරි මොකක් හරි එක ගැට ගහගෙන. ඒ කියන්නේ ඔබ ගැට ගහගෙන තියෙනවා පක්ෂපාට ජාති ආගම් කුල මල ભેද කියලා සංකල්ප ටිකකින් ඔබ ගැට ගහගෙන ඉන්නවා. මම අපේ රටේ තරුණයන්ට ආරාධනා කරනවා ඔය සියලුම දේවල් පැත්තකින් තියලා අපි මේ රටේ පොදු මහජනතාව විදියට අපි එකට එකතු වෙමු. එකට එකතු වෙලා අපි මේ රටට හොඳ ක්‍රමවේදයක් අපි ගේමු. අපි මේ තරුණයන්ගේ අදහස් විමසලා මේ රටේ ඉන්න බුද්ධිමත් මිනිසුන්ගේ අදහස් විමසලා මේ දේශපාලඥයන් මේ රට කරන මේ විනයය නතර කරන්න අපි ඔබ සියලු දෙනාම සෑම ගමකම තරුණ දැන් නිහඬව හිටිය ඇති. ඇත්තටම ගොඩක් අය ගම් කාලා වගේ ඉන්නවා. මම කියන්නේ නිහඬව හිටිය ඇති දැන් නැගිටලා අපි ඉස්සරහට බු අපි හැමෝම මේකට විසඳුමක් හොයමු. අපි තරුණ විදිර එකතු වෙලා ඔබලා අතරේ තියෙන සියලු ભેද අමතක කරලා දාලා එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒක මේ හක්මණින් දකුණු පළාතෙන් දකුණෙන් අපි මේක ආරම්භ කරා. හක්මණින් මේක නතර කරන්න නැහැ. ඒක දිකටම අපි අනිවාර්යෙන් ඉස්සරහට ගෙන යනවා. ඔය සියලු දෙනාම තෙරුවන් සරණයි. ඇත්තටම ඉතාම සුළු දැනුවත් කිරීමකින් පස්සේ අපේ සහෝදරවරු ඇත්තටම සමාජ මාධ්‍ය ජාල හරහා කරපු පුංචි දැනුවත් කිරීමකින් පස්සේ තමයි මේ ඒකරාශී වීම සිද්ධ වුණේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න කොතරම් පීඩනයකින්ද අපේ රටවැසියා විදියට අපි ජීවත් වෙන්න කියලා මෙතන තව විශාල පිරිසක් එන්න හිටියා. නමුත් ඉතාලම සුළු කාලයක් ඇතුළත මේක සංවිධානය කරපු නිසා උන්ට එන්න බැරි වුණා. අපි දැන් කියන්නේ බොහොම කරුණාවෙන් රාජපක්ෂ පවුලටම අපට දැන් හොඳටම ඇති අපට හොඳටම ඇති. ඒක නිසා කරුණා කළා මේක කරන්න පුළුවන් මිනිහෙකුට බාර දීලා තමුන්නාසලා මේ රටෙන් තොලොංචි වෙලා යන්න. මොකද ජනතාවගේ පීඩනය මීට වඩා බොහොම දරුණු විදියට ඉදිරියේදී එළියට එන්න පුළුවන්. ඊට කලින් පුළුවන් නම් තමුන්නාන්සලා මේකට හදන හරි වැඩපිළිවෙලක් දෙන්න. එහෙමත් බැරි නම් කරුණාකරලා අපි මීට වඩා දරුණු පියවර ගන්න කලින් ඉල්ලාස් වෙලා යන්න.